ආයුබෝවන් ඔබ එක්වී සිටින්නේ සියත ටීවී ප්‍රධාන පුවත් විකාශයත් සමගින් මම රුවන්ගා අයගම මුලින්ම දකිමු සිරස්තල තොරතුරු දැන ගැනීමේ පනතේ ඉදිරි පියවර ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නංවන බව ජනපති පවසයි මහා බැංකු වැදුම් කර වංචාව පිළිබඳ කෝප් කමිටු වාර්තාව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට මෙරට ආර්ථිකය වේගවත් කිරීමේ කාර්ය පෝට් සිටි හරහා චීනයේ ප්‍රබල පිපිරීමක් තොරතුරු දැනගැනීමේ පනතේ ඉදිරි පියවර ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 61 වන සංවත්සර උත්සවයට එක්වෙමින්. මේ අතර රාජ්‍ය අනුග්‍රහය සහිතව බෞද්ධාගමික වැඩසටහන් රැසක් ලබන වසරේ ක්‍රියාවට නංවන බව ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසුවා. කොළඹ පහ නාරාහෙන්පිට ධර්මායතන විහාරයේ තෙමහල් සංඝාවාසයේ සංඝ සතුකට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයට ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වුණා. විහාර මන්දිරයේ වෙත මල් පූජා කර ආගමික වතාවත් තුළ නිරත වූ අතර ඉන් අනතුරුව ජනාධිපතිතුමා සමරූප පලකේ නිරාවරණය කර අභිනව සංඝාවාසයේ සංඝ සතුකට පූජා කරනු ලැබුවා. මතුරුවේ නිවාරණ වැඩසටහන යටතේ ප්‍රජානායකින් සඳහා පත්තිම් ලිපි ප්‍රදානය කිරීමක්ද මෙහිදී සිදු වුණා. ජාත්‍යන්තර වෙසක් කුලෙල එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ පවත්වන්න තෝරාගෙන තිබෙනවා. අපි ලබන වසරේ මැයි මාසයේ 13 වෙනිදා ලෝකේ බෞද්ධ රටවල්වල සියලු රාජ්‍ය නායකයින්ට ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් සතිය වෙසක් උලෙල සඳහා මේ වන විටත් අපි ආරාධනා කරලා තිබෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙන ලබන වසර ප්‍රධාන වශයෙන්ම බෞද්ධාගමික වැඩසටහන් රාජ්‍ය අනුග්‍රහය තුළ ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ අනුශාසනා සහ උපදෙස් මත රට වශයෙන් පුළුල් ලෙස ක්‍රියාත්මක කරන වගේම අන්තර්ජාතික වැඩපිළිවෙළක් සඳහා අපට ලෝකයට දෙන්න පුළුවන් ශ්‍රී ලංකා විදිහට පුළුල්ම ශක්තිමත්ම වඩාත් වටිනාම දායාදේ වන්නේ ථෙරවාදී බෞද්ධ දර්ශනය කියන එක ඔබ සෑම කෙනෙක්ම දන්නවා. තාක්ෂණයෙන් කොතෙක් ලෝකයේ ඉදිරියට ගියත් අද බටහිර ලෝකය විශේෂයෙන්ම තෙරවාදී බෞද්ධ දර්ශනය පිළිබඳව වැඩි ආකර්ෂණයක් ඇති කරගෙන කටයුතු කරනවා. ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ බෞද්ධාගමික කටයුතු වර්ණවත් කරමින් ශක්තිමත් කරමින් උපවත් කරමින් වඩාත් ශ්‍රී සම්බුද්ධ ශාසනය වැඩි දියුණු කිරීම සඳහා සෑම ප්‍රයත්නයක්ම ගන්නා බව ප්‍රකාශ කරමින් මහා බැංකු බැදුම් කර සිද්ධිය සම්බන්ධ කෝප් කමිටුවේ වාර්තාව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළා. ඒ අදාළ වාර්තාව පරිවර්තනය කිරීමේදී සහ මුද්‍රණය කිරීමේදී ප්‍රමාද වීමක් සිදුවීම නිසා බවයි සභාපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කර සිටියේ. මේ අතර වැඩබදු සංශෝධන පනත් කෙටුම් පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා අද පාර්ලිමේන්තුව ආරම්භයේදී දැනුම් දුන්නා. එකතු කළ අගය මත බදු සංශෝධන නැමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කතානායකතුමා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුව දන්වනු කැමැත. එකී පනත් කෙටුම්පත ඕ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නොවන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත. දිනේෂ් මැතිතුමා, මුළු රටමත් මුළු පාර්ලිමේන්තුවත් බලාගෙන ඉන්නවා අද දිනේ මධ්‍යම බැංකුව පිළිබඳ කෝප් වාර්තාව ඉදිරිපත් කිරීම ගැන. අපි මේ ප්‍රධාන කටයුතු අවසන් කළා ඔබතුමාට කතා කරන්න අවස්ථාවක් දෙන්න. දීපාන්තර අනවශ්‍ය ප්‍රශ්න ඇදගෙන තාම වාර්තාව ඉදිරිපත් කළත් නැහැ. ගරු හඳුනෙත් මැතිතුමා, අද දිනේ යට තමයි අපි පොදු ව්‍යාපාර කාර්ය සභාවේ ශ්‍රී ලංකා මහ බැංකුවට දාලා බැඳුම් කර පිළිබඳව වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බලාපොරොත්තු වුණේ. නමුත් අපි කාර්ය සභාවේදී සාකච්ඡා කළා 25 දිනේ හෝ මේ සතිය තුල වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා කියලා. අපි හෙට හවස 2:30 නැවත කාර්ය සභාව රැස්වෙන්න යොදාගෙන තියෙනවා. දැනට සකස් කරලා තියෙන වාර්තාවන් වල පරිවර්තන කටයුතු වලට සහ මුද්‍රණ කටයුතු වලට යම් ප්‍රමාණයක් යොමු කරලා තියෙනවා. හෙට දිනේදී සාකච්ඡා කළා මේ සතිය තුල පාර්ලිමේන්තුවට ඉදිරිපත්
ගන්න බලාපොරොත්තු වෙනවා. On the translations I wish to state if there is no Tamil translation given to us in time you can't give it today and ask us to give up consent or otherwise tomorrow. මහා බැංකුවේ බැඳුම් කර මුල්‍ය අපරාධය පිළිබඳව කෝපකාරක සභාවේ සභාපතිතුමා ඇතිවෙච්ච ප්‍රශ්නයක් හේතු කොටගෙන తాවකාලිකව ඉවත් වුණා කියලා මාධ්‍ය මගින් අපි දැනගෙන තියෙනවා. ඒ වගේම චෝදනා එල්ල වෙලා තිබෙනවා අනිත් මන්ත්‍රීවරු සියලු දෙනාම අස්සන් තබා අනුමත කොට තිබෙන වාර්තාව ප්‍රතික්ෂේප කරලා වෙනත් වාර්තාවක් ඉදිරිපත් කරන්න යනවායි කියලා. ගරුණීය කතානායකතුමනි කෝප් කමිටුවේ සමාජිකයෝ 26ක් ඉන්නවා. ඒ 26 දෙනාගෙන් 8 දෙනා බහුතරය නෙමෙයි. වීරවංශ මන්ත්‍රීතුමාට 26න් 8 බහුතරය කියලා තේරෙනවා නම් ආපෞසරයක් ඉස්කෝලේ ගිහිල්ලා ආපෞසරයක් ඉගෙන ගන්න සිද්ධ වෙනවා අංක ගණිතේ. ඕඩර් ප්ලීස්. තාම වාර්තාව සකස්ලා නැහැ. තාම වාර්තාව අධ්‍යයනය කරනවා. පිටු 3000ක් 4000ක් තියෙනවා. ඕඩර් ප්ලීස්. සභාව දෙන්න කටයුතු කරගෙන යන්න. කෝප් සභාව රැස්වී අපි තීරණය කරගත්ත මේකට කාල සැලැස්ම. ඒ සැලැස්ම අනුව අද දින හෝ මේ සතිය තුල මේ වාර්තාව මේ පාර්ලිමේන්තුවට සභාගත කර යුතුයි කියලා කෝප් සභාවේ කෑ ගහන ආදයට මට අදාළ නැහැ. කෝප් සභාවේ විධිමත් මහතුරු එකඟ වෙලා තියෙනවා. ඒ අනුව පසුගිය 21 වෙනිදා සභාපතිතුමා විසින් සකස් කරලා තව වාර්තාවට ඒ මොහොතේ සභාවේ සහභාගී වෙලා තිබුණේ 13 දෙනයි. ඒ 13 දෙනාගෙන් 8 දෙනෙක්. ඒක තමයි බහුතරය වෙන්නේ. 8 දෙනෙක් එය අනුමත කොට තිබෙනවා. ඊට අමතරව තව ඉන්න එකගතාවය පළ කරන තිදෙනෙක් ඒකට අද දිනේ අස්සන් කොට තිබෙනවා. ඒතර 11 දෙනයි. මේ වාර්තාවට එකඟ නොවන മന്ത്രി කණ්ඩායමක් අවතව එකක් හැදීම පිළිබඳ සාකච්ඡාවක් තිබෙනවා. ඒකට ඒගොල්ලන්ට ඕන වෙන සභාපති කෙනෙක්තාවකාලිකව තියාගන්න පුළුවන් නැත්නම් හදන කෙනාම හරි වාඩි වෙන්න පුළුවන් නැත්නම් අර්ජුන මහේන්ද්‍ර ගෙනල්ලා වාඩි කරවගන්න එපාට අදාළ නැහැ. හැබැයි දැන් කෝප් සභාව විසින් සම්මත කොට අනුමත කරලා තියෙන වාර්තාවක් තිබෙනවා. ඒ වාර්තාව විධිමත් ලෙස පරිවර්තනයක් එක්ක ඉදිරිපත් කිරීමට අනිවාර්යයෙන්ම මේ පාර්ලිමේන්තුවේ බැඳී සිටින කෝප් සභාව. යාපනේ ආව කණ්ඩායම තියෙනවා. මේ පාර්ලිමේන්තුව ආව ගියා කියන කණ්ඩායම තියෙනවා. ගිහින් දැන් ආපහු එන්නේ කොහොමද කියලා බලනවා. අට හොරා කියලා හොරු ඉන්නේ මේ පැත්තේනේ. කරුණාකරලා කණ්ණාඩියක් ගෙනල්ලා පෙන්නන්න. එතකොට මේගොල්ලේ හොරු ටික පෙනේ. මහා බැංකුවේ සිද්ධිය ගැන අපි හැම එක්කෙනාට මොකද සිදුනේ කියලා දැනගන්න කැමතියි. කෝප් සභාවට තියෙන්නේ මේ පාර්ලිමේන්තුවට වාර්තා කරන්න විතරයි. මේ සභාවට තීරණය කරන්න පුළුවන් මොකද්ද කරන්න කියලා. මතභේද තියෙනවා, අරුත තියෙනවා. කෝප් සභාව වාර්තාවක් දෙන්න. අපි සියලු දෙනාම සභාපතිවරයා පත් කරා එතුමා ගැන අපේ විශ්වාසය තියෙනවා. මේ පාර්ලිමේන්තුව ඇතුලේ කාරක සභා ක්‍රමය අපිට සාර්ථක කරන්න ඕනේ. මීට ඉස්සෙල්ලා තිබුණ නැහැ. පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා කියන්නේ කාරක සභා ශක්තිමත් කරන එක. කොහොමද අයවැය තියෙන කාලෙත් ඔක ආවම වාද කරා ඊට පස්සෙත් වාද කරන්න පුළුවන්. ඉතා පැහැදිලිව වාර්තාවක් සකස් වී තිබෙනවා. ඒ වාර්තාවේ ගනුදෙනුවේ ස්වභාවය, ගනුදෙනුවන්ට හවුල්ලුවන්, එහි නිර්දේශයන්, ගත යුතු ක්‍රියාමාර්ග ඉතාමත් නිශ්චිත කොට සකස් කරන ලද වාර්තාවක් තිබෙනවා. අද අපි ගරු නියෝජක කතානායකතුමා විවාදේ පටන් ගන්නේ මීට පෙර කෝප් කාරක සභාව විසින් 2011-26 වෙනි දින සිට 2016-04-08 වෙනි දක්වා කරන ලද පරීක්ෂණවල වාර්තාව තමයි මේ ඉදිරිපත් කළ තිබෙන්නේ. කෝප් සභාවට ආසන්න වශයෙන් ගත්තොත් ආයතන 450කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. නමුත් මෙම වාර්තාව තිබෙන ආයතන 19ක් පිළිබඳ. ඇත්තටම මෙම වාර්තාව කියවලා බැලුවොත් පසුගිය අවිචාරවත් මූල්‍ය අපරාධ කරලද කළු දශකයේ පිළිබඳව ඉතාමත් හොඳ නිර්දේශයන් මේ වාර්තාව හරහා බලා ගන්න පුළුවන්කම තිබෙනවා. පසුගිය කළු දශකයේ අවිචාරවත් සමයේ මූල්‍ය තමන්ගේ දරුවන්ගේ, තමන්ගේ ඥාතීන්ගේ, තමන්ගේ තක්කඩින්ගේ වමනාවට පාර්ලිමේන්තුවත් පාර්ලිමේන්තුවේ බලයත් ඉක්මවා කටයුතු කරපු එක මේ ඉතා හොඳින් පෙන්눔 කරලා තිබෙනවා මේ කෝප් වාර්තාව. මේ අතර බැඳුම් කර වංචාව සම්බන්ධ කෝප් කමිටු වාර්තාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අදහස් පළ කළා. ඒ අද පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ පරීක්ෂණය සමස්ත මහා බැංකුව පිළිබඳ පරීක්ෂණයක් නෙමෙයි. පරීක්ෂණ වාර්තා තුනක් පදනම් කරගෙන මෙම කෝප් කාරක සභාවේ පරීක්ෂණ මතත් පදනම් වෙලා තමයි අවසාන නිගමනයන්ට ඇවිල්ලා තිබෙන්නේ. පොදු ව්‍යාපාර කාරක සභා ඉතිහාසෙ කෙරිච්ච ගැඹුරුම පරීක්ෂණය කළා තමයි බැඳුම් කර සිද්ධිය සම්බන්ධව නිශ්චිත වාර්තාවක් නිකුත් කළා තිබෙන්නේ. මහා බැංකු බැඳුම් කර වංචා පිළිබඳ කෝප් කාරක සභාවේ ප්‍රධාන වාර්තාව පළමු වාර්තාව හඳුනනදී සභාපතිතුමාත් අස්සම් කරලා සම්මත කර අවසානයි. කියන කිසිදු දෙගඩියාවක් කිසිදු සැකයක් නැහැ. මේක තමයි කෝප් කාරක සභාවේ දැනට මහා බැංකු වංචා පිළිබඳ අනුමත වී තිබෙන එකම කැටුම් පද. මහා බැංකුව දූෂණයට සම්බන්ධ දූෂිතයන් රැකීමට කෝප් කාරක සභාව පාවිච්චි කරන්න උත්සාහ කරමින් අපි ඊට දෙන්නේ නැහැ. ජනතා විමුක්ති සභාපති ධුරේ දරණ තාක්කල් එක දිදෙන්නේ නැහැ. විගණකාධිපතිවරයාට බලපෑම් කරනවා. විගණකාධිපතිවරයාගේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මතය වෙනස් කරන්න කියලා. ප්‍රධාන පදනම් වාර්තාවුනේ විගණකාධිපති වාර්තාව. මේක වෙනස් කරන්න කියන්නේ කාටවත් බෑ.
අද අපි දකිනවා මේ කෝපකාරක ස්වභාවය ඇති වෙච්ච සිද්ධිය නිසා මේ දෙපැත්තෙම හොරු කලබල වෙලා රටේ ජනතාවගේ අභිලාෂයන් ඉටු කරමින් නිවර්දි කෝප වාර්තාව මේ පාර්ලිමේන්තු සතියේ සභාගත වෙනවා. ඒ නිසා ආයගෙන කිසිදු සැකයක් නැහැ. ඒ වගේම ඉදිරියේදී කෝප ප්‍රශ්න පමණක් නෙමෙයි පරණ හොරුන්ගේව පමණක් නෙමෙයි අපි අලුත් හොරුන්ගේවත් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ එකම එක දවසක්වත් මේ පරීක්ෂණ සහභාගී වෙච්ච නැති පුද්ගලෙක් සභාපති පුටුවේ වාඩි කරගෙන ජනතා මිතුනේ සභාපතිවරයාත් කෝපකාරක සභාවෙන් ඉවත් කරගන්න සමහර අයට ආසයි. නමුත් ජනතා මිතු ප්‍රමුඛ මෙරට ජනවරමින් අපි ඒ තනතුර කොන්ද කෙලින් තියාගෙන අපි ඉතාමත්ම පැහැදිලි වකීමෙන් අපි කරනවා. මේ රටේ අධිකරණයකට ලබා දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන්න අවශ්‍ය දකඩ තිබෙනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යපාවේවර්ධන මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහ බැංකුව බැඳුම් කර පිළිබඳ කෝප කමිටු වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මෙලෙස පැහැදිලි කළා. මොන රිපෝට් එක ආවත් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයක් තියෙනවා. අල්ලස් සහ දූෂණ කොමිෂමට ගිහිලා මේක පැමිණිලි කරේ සන්ධානයේ මහ ලේකම්තුම. අපේ ස්ථාවරයේ වෙනසක් නැහැ. කෝප කමිටුවේ 11 දෙනෙක් අත්සන් කරපු වාර්තාවක් එනවා. 11 දෙනා අත්සන් කරපු වාර්තාව තුල මූලික කරුණු තියෙනවා. විගණකාධිපතිට බලපාන්න කාටවත් බෑ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා කෝප් කමිටි වාර්තාව එළියට ආවට පස්සේ ඒකෙන් නියම දේ එළිවේ කියලා. කෝප් සභාපතිවරයා වාර්තාවක් ඉදිරිපත් කරනෝනේ පාර්ලිමේන්තුවට. ඒක අපි පිළිගමු. හැබැයි කොන්ද කෙලින් තියා ගන්න ඕන කවුරුත් අපි විශ්වාසයක් තියෙන කෝප් කමිටි සභාපතිතුමා එතුමාගේ නියම කෝප් කමිටුවේදී අපි යම් යම් කරුණු ජනතාව ඉදිරියට යයි කියලා කවුරු මොන වාර්තා දෙන්න උත්සාහ කරත් ඒ වාර්තා එකිනෙක අරගෙන බැලුවොත් මට පේන්නේ මේ හැම එකෙම පෙනෙයි වැරද්දක් වෙලා තියෙනවා කියලා. ඔහොම ඉන්න මේ කෝප් වාර්තාව එන්න අරින්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ભેදයක් නැහැ එක මතයක ඉන්නවා. අපි හිතනවා අනිත් දේශපාලන පක්ෂයත් ඒ මතේ ඉඳී කියලා. අපි පාර්ලිමේන්තු මහජන නියෝජිතයෝ. මහජන නියෝජිතයන්ට මේක වහන්න අවශ්‍යතාවයක් වෙන්න බෑ. පසුගියදා යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි ප්‍රහාරයක් හමුවේ ජීවිතක්ෂයට පත්වීම සහ ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු වුණා. On 20th October 2016, October 20 දින යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු කොකුවිල්ලේදී පොලිස් වෙඩි ප්‍රහාරයක් හමුවේ මිය ගියා. පොලිස් වාර්තාවල දැක්ුණේ ඔවුන් රිය අනතුරක් හේතුවෙන් මිය ගිය බව. ඒත් පසුවදා පැහැදිලි වුණා ඔවුන්ගෙන් යතුරු පැදිය පැදගිය දහවකයා මිය ගියේ වෙඩි තැබීමක් හේතුවෙන් බවත් ඉන් සිදු අනතුරින් හිසට තුවාල වීමෙන් අනෙක් පුද්ගලයා මිය ගිය බව. පොලිසිය පවසන්නේ අන නොතකා දහවණය කිරීම නිසා වෙඩි තැබූ බව. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පූර්ණ විනිවිද භාවයකින් යුත් පරීක්ෂණයක් සිදු කර දඬුවම් දිය යුතු පාර්ශ්ව හඳුනා ගැනීම සිදු කළ යුතුයි. මේ සිද්ධිය සැලව වහම රජය කටයුතු කළ ආකාරයට ස්තුති. එමෙන්ම මම කැමති අගමැතිතුමාගේ නහන්න මේ පිළිබඳ රජයේ ඉදිරි ක්‍රියාමාර්ගය. මුළු රටම මේ පිළිබඳව සත්‍ය දැනගත යුතුයි. Knows the full truth with regard to this incident. Garu agamettuma and the death of the students. Melasa jeevithakshara patthu sisun pilibandawa apage kanagaatuwa mama mehidi kiwe yutui. Gat sieluma piwara ganu labuwe poorna vinividha bhavayekin yutuwai. අවසානයේ රජයේ නිදහස් පරීක්ෂණයක් සිදු කරනු ලෙස නියෝග කළා. මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ඇත. Minister for Law and Order will make a full statement. ඒ සිදුවීම පිළිබඳව මූලික වාර්තා තියෙනවා. එම යතුරුපැදිය නොනවත්වා චුන්නාකම් දෙසට අධික වේගෙන් ගමන් කිරීමේදී ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට ඉදිරියෙන් වූ මාර්ග බාධකේ රාජකාරී සිටි නිලධාරීන්ගේ කෑ ගැසීම මත ඔවුන්ද එම යතුරුපැදිය නැවැත්වීම සඳහා උත්සාහ දරා ඇති අතර ඔවුන් එම අවස්ථාවේදී නවත්වා ගැනීමට සංඥා කර ඇති නමුත් එම යතුරුපැදිය පොලිස් නිලධාරීන් දෙසට වේගෙන් ධාවනය කරමින් බියවත් පලා යාමේදී එහි සිටි පොලිස් නිලධාරියෙකු විසින් ඉහළට වෙඩි තැබීමක් සිදු කිරීමට උත්සාහ කර ඇති බවත් එම අවස්ථාවේදී යතුරු පැදියේ පැදිකරු හට එයින් පිට වූ වෙඩි උණ්ඩයක් වැදී ඇති අතර එම වෙඩි වැදීමත් සමගම යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකි වීම මත ඉදිරියට ඇදී ගොස් කොකුවෙල් ABY බේකරිය අසල තාප්පේ ගැටි පැදිකරු සහ පසු පැදිකරු තාප්පේ ගැටීමෙන් අනතුරට ලක්ව ඇත. මෙම මරණ කරුවන් දෙදෙනා එම අවස්ථාවේදී බීවත්ව සිටි බවටද කරුණු අනාවරණය වී ඇත. පසුගිය කාල පරිච්ඡේදය තුළ යාපනය අර්ධත් දීපය තුළ යාපනය චුන්නාක මන්නාරම කිලිනොච්චි මුල්තිව සහ කෝපා යන ප්‍රදේශවල වර්ධනය වී තිබූ අපරාධ විශේෂෙන් ආවා ගරුප් නැමති කණ්ඩායමක් විසින් කඩු සහ කෙටේරි යකඩ මුගුරු උපයෝගී කරගනිමින් මහජනයා බියවැද්දමින් ඝාතනය කරමින් තුවාල සිදු කරමින් මහජන දේපල කොල්ල කමින් සැඟවී සිටි කණ්ඩායමක් බිහිවීමේ පසුබිම තුළ මෙම අපරාධ රැල්ල මැඩ පැවැතිමට ශ්‍රී ලංකා පොලිසිය විසින් විවිධ අපරාධ නිවාරණ රාජකාරී ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව
දෙදස් දාහතර එකයි හය දින ආවා ගරුප් නැමති කණ්ඩායමට අයත් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔවුන් විසින් සිදු කරන ලද ප්‍රකාශ මත මංකොල්ල කෑම් සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 17 දෙනෙකු එම කාලවකවානුවේදී අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර ඇත. මේ විමර්ශන තාම සාධාරණව පැහැදිලිව සිදු කරන්න අපි කටයුතු කරනවා කියන විශ්වාසය මම මේ ගරු සභාවට දෙන්න කැමැති. එදා T56 අවි නිලධාරීන් දෙදෙනෙකු අත තිබිලා තියෙනවා. මේ අවස්ථාවේ සාකච්ඡා කරනවා අවශ්‍ය නැති අවස්ථාවල් වලදී සිවිල් කටයුතු වලදී විශේෂයෙන් පොලිස් නිලධාරීන්ට කුඩා අවි සමග රාජකාරී කටයුතු කරන වාතාවරණයක් ඇති කරනවා. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් සියත ටීවී ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ජාත්‍යන්තර මුල්ල නගරය මෙරට ආර්ථිකය ඉදිරියට ඇදගෙන යා හැකි එන්ජිමක් බවට පත්කිරීමට රජය බලාපොරොත්තු වන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා පවසනවා. ජාත්‍යන්තර මුල්ල නගරය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනකට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපේ රටේ පහුගිය කාලේ නාගරික සංවර්ධනය සිදුවෙච්ච ලොකුම අඩුපාඩුව තමයි ලස්සන ගොඩනැගිලි ගොඩනැගුණා. හැබැයි ඒ පිටිපස්සේ ආර්ථික සැලසුමක් තිබුණේ. මේ සඳහා අරමුණක් හවන්න මූල්‍ය නගරයක් පිළිබඳ අදහස ගෙනා ජාත්‍යන්තර මූල්‍ය ආයතන මෙතෙන්ට ගෙනල්ලා බැංකු මෙතෙන්ට ගෙනල්ලා දකුණු ආසියානු වෙළඳපොළට ආයෝජනය කරන්න පුළුවන් මූල්‍යමය වශයෙන් ක්‍රියා කරන්න පුළුවන් මූල්‍ය පාරාදීසයක් බවට මේක පත්කිරීමයි අපි බලන්නේ. අපේ රටේ රුපියල ස්ථාවර වෙලා ඒ වගේම මේ රටේ මූල්‍ය පදනම ශක්තිමත් වෙලා ආර්ථිකය වශයෙන් ඉදිරිපින්ම පනින්න පුළුවන්. ඒ නිසා කාර් රේස් කැසිනෝ වෙනුවට අපි අරමුණක් දීලා තියෙනවා මේකට මූල්‍ය නගරයක් හැටියට ඉදිරියට යන්න. ඒ වගේම මූල්‍ය නගරය සියලුම අධිවේගී මාර්ගයන් වලට සම්බන්ධ වෙන නව මාර්ගයක් 2020 වෙනකොට දාවෙනවා. ඒ වගේම ඊට යාබදව ප්‍රධාන වාණිජ නගරයේ බේරේවැව වටේට ගොඩනගනවා. ගුවන්තොටුපළ සහ මේ වරාය නගරයේ යාකරන අධිවේගී මාර්ගය අපි පෑලියගොඩ සිට ඒ වරාය නගරයටම දික් කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ නගරයේ ගොඩනැගෙන කිසිම කැලිකසල ප්‍රමාණයක් කොළඹ මහනගර සභාවට බාර කරන්නේ නැහැ. ප්‍රත්‍යක්‍රියාකරණ වැඩසටහනක් ගෙනියනවා. ජල මණ්ඩලයට බාධාවක් නොවන විදිහටත් බරක් නොවන විදිහටත් විදුලි බල මණ්ඩලයට බරක් නොවන විදිහටත් ඒ කටයුතු කරන්න අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා. රටේ ආර්ථිකය ඉදිරියට ඇදගෙන යන මහා එන්ජිමක් බවට මේ නගරය පරිවර්තනය කිරීමයි අපේ බලාපොරොත්තු. සැමට සෙත සලසමින් රජය විසින් පසුගියදා ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමට කටයුතු කළා. එහි වාසිය ජනතාවට ලැබීමේදී විවිධ ගැටලු මතුවන බවටද තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මිල අඩු කරන ලද ඖෂධ පිළිබඳ ජනතාව දැනුවත් නොවීමයි. මේ නිසා අප අද තීරණය කළා අඩු කරන ලද ඖෂධ සහ එහි සංයුතිය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට. රටේ ජනතාවට අත්‍යවශ්‍ය වූ මෙහෙවරක් ඉටු කරමින් රජය පසුගියදා ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීම සඳහා අවශ්‍ය ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබුවා. රජයේ සත්භාවයෙන් ගනු ලැබූ මෙම තීරණයට රටේම ජනතාවගේ ප්‍රණාමය හිමි වුණත් මේ වන විට ඖෂධ සැල් බොහොමයක අඩු කරන ලද ඖෂධ වර්ග නොමැති බව සහ පැරණි මිලටම ඇතැම් ඖෂධ අලෙවි කරන බවට ප්‍රදේශ ගණනාවක ජනතාව අපට ප්‍රකාශ කර සිටියා. මේ පිළිබඳව රජය කඩිනම් ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවට අප විශ්වාසය පළ කරමින් ජනතාවට මෙම අඩු කරන ලද ඖෂධ වර්ග 48 සහ එහි මිල ගණන් පිළිබඳව දැනුවත් කරන්නට අප මෙලෙස සූදානම් වනවා. ඇල්බෙන්ඩසෝල්, ඇමොක්සලීන්, කැලරිත්‍රෝමයිසින්, ඇසිත්‍රෝමයිසින්, සෙපරොක්සීම්, ඩොක්සිසයික්ලින්, ඇසික්ලොවීර්, සෙෆ්‍රොලොක්සසීන්, ලෙවොෆ්ලොක්සසීන්, සෙපලෙක්සීන්, සෙෆික්සීම්, ඇම්ලොඩිපීන්, ඩෙල්ටියසම්, ලොසාටන් පොටෑසියම්, ලොසාටන් ප්ලස් HCT, එනලෆ්‍රීල්, ඇටනොලෝල්, නිෆෙඩිපීන්, ක්ලෝපීඩෝග්‍රල්, ඇටෝවාස්ටටින්, රෝවාස්ටටින්, හෙල්මිසාටන්, ඇස්ප්‍රීන්, මෙට්ෆෝමින්, ග්ලිබෙන්ක්ලමයිට්, ග්ලයිකසයිඩ්, තයිරොක්සීන්, ග්ලිපිසයිඩ්, ඉබියුප්‍රොෆෙන්, ඩයික්ලෝෆෙනක් සෝඩියම්, ඩයික්ලෝෆෙනක් පොටැසියම්, පැරසිටමෝල්, සෝඩියම් වැල්ෆ්‍රොයේට්, රිස්පෙරිඩෝන්, ඔලන්සපින්, කාබමසපින්, ඇල්ප්‍රසෝලෑම්, ෆ්ලුවොක්සටින්, බෙක්ලෝමෙතසෝන්, සැල්බියුටමෝල්, මීතයිල් ප්‍රෙඩ්නිසෝලෝන්,
ඔමෙප්‍රසෝල්, පැන්ටොප්‍රසෝල්, ඉසොමෙප්‍රසෝල්, ඩොම්පෙරිඩෝන්, රෙප්‍රසෝල් සහ ඇලෙන්ඩ්‍රොනික් ඇසිඩ් යන ඖෂධයන් සහ එහි කාණ්ඩයන් උපරිම සිල්ලර් මිලක් යටතේ අලෙවි කිරීමට මෙවන විට ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කර අවසන්. ක්‍රේල් පිළිකා රෝගින් සුවපත් කිරීම වෙනුවෙන් ඉදිකෙරෙන පිළිකා රෝහල සඳහා ආධාර ලබා ගැනීමට දියත් කළ සහෝදරත්වයේ පාදයාත්‍රාව අද කොළඹ ගාලුමෝදරට ළඟා වුණා. යාපනයෙන් ආරම්භ වූ මෙම පාදයාත්‍රාව හෙට ගාලුමෝදර සිට මොරටුව දක්වා ගමන් කිරීමට නියමිතයි. රුපියල් මිලියන 720ක වියදමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදිවන පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ආධාර පිණිස සිදුකරන ට්‍රේල් තරණය පාගමනේ 20 වන දිනය අද නිමාවට පත් වුණේ කොළඹ ගාලුමෝදර පිටියෙන්. මෙම අවස්ථාවට අතිවිශාල ජනතාවක් එක්ව සිටි අතර පිළිකා රෝගීන් සුවපත් කිරීම වෙනුවෙන් සිදුකරන මෙම පාගමනට මහජනතාවගේ නොමසුරු ආධාර හිමි වුණා. පාගමනට එක් වූ පිරිසට සංග්‍රහ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමද එක්ව සිටියා. 2011 යාපනයේ පිළිකා රෝහලක් අලුතෙන් හදලා දුන්නා. ඒ වගේම දකුණේ ජනගහනයට අපි කරාපිටියේ පිළිකා රෝහලක් හදන්න තමයි අපේ අදහස. අපේ ස්ටාෆ් එකෙන් 600ක් විතර ඇවිදින්න ඉන්නේ. මේ අතර සිවිල් ආරක්ෂක බලකාය, ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු තවත් විශාල පිරිසක් පාගමනට එක්ව සිටි අයට සංග්‍රහ කිරීමට එක්ව සිටියා. විවිධ ආයතන රැසක්ද මීට මුදලින් ආධාර කිරීමට එක් වුණා. අද 4000ක් විතර පිරිසක් අපිත් එක්ක ඇවිද්දා. ඒක අපිට ලොකු ශක්තියක්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා හෙටත් ඊට වැඩි ප්‍රමාණයක් ඉඳී කියලා. අපි දින 20ක් ඇවිදලා අද තමයි කොළඹට ආවේ ජයල ඉඳලා. ගොඩක් සතුටි ලැබෙන සහයෝගය ශ්‍රී ලාංකිකයන් හැමදෙනාගෙම. අපිට හැමදාම මුදල් ලැබෙනවා. ඒ හැම සතයක්ම අපි ඉදවන්න බලාපොරොත්තු වෙන්නේ මේ කරාපිටිය අපි ඉදිකිරීමට බලාපොරොත්තු වෙන පිළිකා රෝහලට. හෙට උදේට අපේ පාගමන ආරම්භ වෙනවා ගෝල් ෆේස් පිටියෙන් උදෑසන 7ට මොරටුව දක්වා කිලෝමීටර් 18ක් තියෙන හෙට. ආරාධනා කරනවා පුළුවන් අයට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉදිරියේදීත් අපිට ශ්‍රී ලාංකිකයන් හැමෝගෙම සහයෝගය අපිට අවශ්‍යයි. මම බලාපොරොත්තු වෙන හැම දෙනෙක්ම ඒ දේ අපිට කරයි කියලා. දැන් පුවත්පත් විපරම විශේෂාංගය. මෞබිම ගිය සැරේ ප්‍රතික්ෂේප කරපු වැට් මේ සැරේ ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයිද නැද්ද? තීන්දුවාද? උතුර රත් වෙයි. දිවයින හඳුන් ගිය පසු වැඩ බලන සභාපති යටතේ කෝප් රැස්වීම දිගටම. අර්ජුනගේ බෑනාගේ සමාගමට නඩු දාන්න කෝප් නිර්දේශ කළා. නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා කියයි විගණකාධිපතිගේ මතය වෙනස් කරන්න බලපෑම් කිරීම අසාධාරණයි. හඳුන් නෙත්ති යාපනය සරසවියේ සියලු විභාග කල්යයි. ලක්බිම එජාප සංශෝධනයට එරෙහිව කෝප් සභාපති නැගිටයයි. මුදල ව්‍යාපාරික පන්තියේ ගමන සාමාන්‍ය පන්තියේ බැංකු නිලධාරිනියක් අමුතු ගුවන් ගමනක. ආඝාත රෝගීන් 102යි. රෝහල්වල ඇඳන් 100යි. ලංකාදීප එක්නෙලිකොඩ අතුරුදන්වීම. බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට ඇප. හිටපු නියෝජ්‍ය ඇමති රිමාන්ඩ්. මිනිමැරුම් නඩුවකට වරෙන්තු පිට සිටියේදී පොලිසියට බාර වෙයි. තාත්තා බලාගන්න අයියලා ගෙන්වලා දෙන්න. බාලපුතා පොලිසියවිත්. පිය සෙනෙහස පොලිසියේදී විසඳෙයි. දිනමින බැඳුම් කර ගනුදෙනුවේ පරීක්ෂණ අවසන්. කෝප් කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට. FCID නීත්‍යානුකූල බව කොටුව මහේස්ත්‍රාත් තීරණය කරයි. CSN බලපත්‍රය අත්හිටුවයි. විකාශය වහාම නවතී. CSN රූපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටවු බව සඳහන් CSN බලපත්‍රය අත්හිටුවයි. විකාශය වහාම නවතී යන දිනමින පුවත්පතේ පළ වූ පුවත වෙතයි අද දවසේ විපරම තුළින් අප අවධානය යොමු කරන්නේ. CSN රූපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට අත්හිටුවීමට පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා. මෙම විකාශන නාලිකාව මෙම බලපත්‍රය සඳහන් වගන්ති ගණනාවක් උල්ලංඝනය කර තිබීම හේතුවෙන් එම බලපත්‍රයේ 3-1 වගන්තිය ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි එම බලපත්‍රය අවලංගු කළ බව අමාත්‍යාංශ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා පවසනවා. ශ්‍රී ලංකාව තුළ භෞමික රූපවාහිනී විකාශන මධ්‍යස්ථානයක් පිහිටුවීම හා පවත්වාගෙන යාම සඳහා CSN පාලනාධිකාරී වෙත 2011 වසරේ මාර්තු මාස 3 වන දින මෙම විකාශන බලපත්‍රය නිකුත් කර ඇති අතර එම බලපත්‍රයේ සඳහන් වගන්ති උල්ලංඝනය කරමින් එම නාලිකාව පවත්වාගෙන යන බවට ලද පැමිණිලි මත සිදු කරන ලද පරීක්ෂණවලින් ඒ බව තහවුරු වී ඇති බවත් එම පරීක්ෂණ වාර්තාවලට අනුව ඉහත කී CSN නාලිකාවේ භෞමික රූපවාහිනී විකාශන බලපත්‍රය අවලංගු කර තිබෙන බවත් අද දිනමින පුවත්පත වාර්තා කරනවා.
ලොව වටා පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. පාකිස්ථානයේ පොලිස් විද්‍යාලයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් කැඩික් සහ ආරක්ෂක සෙබළුන් 58 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 100කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ප්‍රහාරකයන් තිදෙනාද ආරක්ෂකංශ ප්‍රතිප්‍රහාර හමුවේ මියගොස් ඇතැයි වාර්තා වුණා. චීනයේ යුලින් නගරයේ ගොඩනැගිල්ලක සිදු වූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලින් 10 දෙනෙකු මියගොස් 150 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අදාළ ගොඩනැගිල්ලේ තිබූ නීති විරෝධී පුපුරණද්‍රව්‍ය කබඩාවක මෙම පිපිරුම සිදු ඇති බවට එරට ආරක්ෂකංශ සැක පළ කරන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. නිෂේධ බලයෙහිමි රටක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට චීනය සම්බන්ධ වී අදට වසර 45ක් සපිරෙනවා. 1971 වසරේ අමෙරිකාවේ අනුමැතිය මත චීනය එක්සත් ජාතීන්ගේ ස්ථිර සාමාජිකයෙකු බවට පත්වෙද්දී තායිවානය ඉන් ඉවත් කෙරුණා. ලන්ඩනයේ හීතෘ ගුවන්තොටුපළ පුළුල් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. කලයක පටන් තිබූ අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි එරට ප්‍රවාහන ලේකම් ක්‍රිස් ග්‍රේලින් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ. එක්සත් රාජධානිය වෙත යාමේ අරමුණින් ප්‍රංශයේ කලයිස් වරාය නගරයේ කැලෑ ප්‍රදේශයක සැඟවී සිටි සරණාගති නිවත් කිරීමේ මෙහෙයුම අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා. 7000 8000 අතර සංඛ්‍යාවක් වන මෙම සරණාගතින්ගෙන් 2300ක් පමණ මේ වන විට එම ප්‍රදේශයෙන් නිවත් කිරීමට ප්‍රංශ බලධාරීන්ට හැකි වී තිබෙනවා. වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මාදුරෝ ඊයේ දැනුම් නොදුන් වතිකානු සංචාරයක නිරත වී ඇතැයි වාර්තා වුණා. මෙහිදී ෆ්‍රැන්සිස් පාපාසේ හමු වූ වෙනිසුවෙලා ජනාධිපතිවරයාට උන්වහන්සේ වෙනිසුවෙලානු දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් අවවාද කර තිබෙනවා. අදට ඔබෙන් සමුගන්නවා. හමුවෙමු හෙටත් සවස 6ට. සුබ රාත්‍රියක්.